ඉතින් අදවැයාට මම මේ වීඩියෝ අරන් ඉන්නේ බොහොම වටිනා ශාකයක් පිළිබඳව. මේ ශාකය සමාන ශාකයක් තියෙනවා. මේ ශාකයට නමින් හැදුව අක්කපාන කියන ශාකය තමයි අපි ගමේ භාෂාවෙන් හඳුන්වන්නේ. හැබැයි මේ ශාක ඔයාලා ඕන තරම් දැකලා ඇති. නමුත් මේමයි තියෙන වටිනාකම ඔයාලට තේරෙන්නේ නැතුව ඇති. ඉතින් මෙන්න බලන්න, මේ සාමාන්‍යයෙන් කොළ ඝනකමට හුරු හැඩයකින් හැදෙන ශාකයක් මේක. ඒ වගේම කොළවලින් තමයි වැල හටගන්නේ. ඉතා ඉක්මනින් බෝ වෙනවා. කර්කශක පොළවක වුණත් මේක ඉතා සාර්ථක වර්ධනය වෙනවා. ගලක් ගොඩ වුණත් හැදෙනවා. ඒ තරම් ඉක්මනින් වර්ධනය වෙන දෙයක්. සමහර ගුණ විසිට කරනවා. ඉතින් මේකේ ඇත්තටම හරිම වටිනාකමක් තියෙනවා. ඒක ගැනත් මම ඔයාලට කියලා දෙන්න තමයි අදහදන්නේ. ඉතින් ඔයාලා අහලා ඇති මුත්‍රාශයේ ගල්. මොකද සාමාන්‍යයෙන් වකුගඩු වල ගල්, මුත්‍රාශයේ ගල් වගේ රෝග හැදුනම අපි ඔපරේෂන් කරලා ඒ වගේ ගල් අයින් කරනවා. නමුත් ඊට ඉස්සෙල්ලා සිංහල වෙදකමේ ගොඩක් වටිනා ප්‍රතිකාරයක් විදිහට මේ අක්කපාන ශාකය හඳුන්වනවා. ඉතින් මේකේ විශේෂ දෙයක් නැහැ. මේකේ ඔයාලා අක්කපාන ශාකයක් අරගෙන කොළ ටික කඩලා ජුස බිව්වත් ශරීරයට ඉතා හිතකරයි. ඉතින් ගොඩක් අය ගල් හැදුනම කරන්නේ අක්කමාන කොළ සම්බෝලයක් හදලා කනවා. ඉතින් කාපු ගමන් දින පහක් හයක් දවස් තුනෙන් තුනට වගේ කෑවනම් මුත්‍රාශයේ ගල් 100%ක්ම දීවලා යනවා. ඉතින් ඔයාලා ආයුර්වේද වෛද්‍යවරයෙක්ගෙන් අහලා බලන්න මේකේ තියෙන වටිනාකම. ඉතින් ඒ වගේම ඔයාලා මීට වැඩිය දෙයක් දන්නව ඇති. අන්න ඒ දන්න දේත් මට කියන්න. ඉතින් මම නොදන්න දේ තියෙනවා එකක් කියන්න. ඉතින් ගොඩක් අය ඖෂධ ගැන දන්නේ නැති හින්දා මේ පුංචි වීඩියෝ අරන් ආවේ. මොකද මේ දවස්වල හරිම වටිනවා. මොකද මේ අපේ දේශීය ඖෂධවල තියෙන වටිනාකම හරිම ඉහළයි. ඉතින් ඔයාලට මේ වගේ වීඩියෝ මම අරන්ගන්නේ පුංචි දැනුමක් කිරීමක් හරි කරන්න. ඉතින් ඔයාලගේ අදහසත් ලියන්න. ඉතින් මේ වගේ තවත් වීඩියෝවක් අරන් එන්න තවත්